चेतना रणसिंह ऐव बहुत दिन कुटा मतकाई ऐगे गीत मिहिरी ऐ वेनिन कावरुत नेवेई प्रवीण गायन शिल्पी कीर्ति पैस्कुएल गे लेलियाई ऐ देरन ड्रीम स्टार हरहा करलियट पायपु गायन तारकावाक ऐ सत्यांत पुवत पतक समग करपु साकच्चावाक तमाई अपि मे उपुटा दक्वान्ने चेतना कोहमद जीविते सुपुरुदु परिदिम जीविते गेविलेनवा मम अवुरुदु हयक तिस्से आयतनेक रैकियावाक करनवा සතිය දින පහ ගෙවෙන්නේ ඒ රාජකාරී කටයුතුත් එක්කයි. එතකොට සංගීත පැත්තෙන් මොනවද කරන්නේ? සංගීතය සම්පූර්ණයෙන්ම කාලය දීලා නැහැ. ජොබ් එක තමයි අංක 1. අංක 2 සංගීතය. පුළුවන් විදියට සංගීත වැඩ කටයුතු කරගෙන යනවා. පැත්තකට දාලත් නැහැ. ඔබේ සැමියා කසුන් ෆැස්කුවල් නම් සම්පූර්ණයෙන්ම සංගීතයට සමු දීලා කියලා ආරංචි. ටික කාලයක් යනකල් එයා කිසිම නිර්මාණයක් කරන්න නැහැ කියලා ඉන්නේ. ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක එයාට ගීත කරන්න අදහසක් නැහැ. එයා ඇමරිකානු ආයතනයක හොඳ තනතුරක් සහිත රැකියාවක් කරනවා. කොරෝනා වලින් පස්සේ එයා ගෙදර ඉඳලා තමයි මේ රැකියාව කරන්නේ. එයා ඒ ජොබ් එකෙන් සෑහීමකටපත් වෙනවා. රටේ ආර්ථික තත්ත්වය කියලා ඔබත් ස්වතන්ත්‍ර නිර්මාණ කරන්නේ නැද්ද? ලංකාවේ ආර්ථිකය එතරම් හොඳ මට්ටමක නෙමෙයි තියෙන්නේ. ගීතයක ඔඩියෝ එක කරන්න ලක්ෂයක් දෙකක් යනවා. ගීතයක වීඩියෝ එකත් එක්ක කරන්න ලක්ෂ 5ක් 6ක් ඕනේ. ඉස්සර වගේ ලේසි නැහැ ගීත නිර්මාණය කරන්න. නමුත් මම අවුරුද්දකට කලින් කරපු කවර් සෝන් එකක වීඩියෝ එකක් ජනවාරි වෙනකොට කරන්න අදහස් කරගෙන ඉන්නවා. ගීතයක් නිර්මාණය කරන්න යට කරන මුදල් උපයන්න අමාරු ඇති. ගීතේ ප්‍රචාරය කිරීමෙන් පසුව එහෙමද? ඉස්සර නම් පුළුවන්. නමුත් දැන් බෑ. එහෙම යට කරපු මුදල් නැවත උපයන්න. කසුන්ගේ තාත්තාගේ කාලේ වගේ නෙවෙයි. තාත්තට තවම වැඩේනවා. නමුත් අපට අමාරුයි. දැන් තියෙන තත්ත්වයත් එක්ක අලුත් පරම්පරාවක් හැදෙනවා. අලුත් අය බිහි වෙනවා. ඒ අයට හොඳයි. තැනක් හදාගන්න. මම අවුරුදු 15ක් සංගීතයත් එක්ක ජීවත් වුණා. නමුත් දැන් නිහඬව පුළුවන් විදිහට ගීත කරගෙන යනවා. කොහොමද කීර්ති ෆැස්කුවල්ගෙන් ලැබෙන සහය ඔබේ සංගීත ජීවිතේට? ගීතයක් කරලා අවසන් කරන්න කලින් මුලින්ම තාත්තට ගීතේ යවලා අඩුපාඩු හදාගන්නවා. තාත්තා එදා වගේම අදටත් උදව් කරනවා. ඔහුත් එක්ක ගීතයක් කරන්න අදහසක් නැද්ද? තාත්තත් එක්ක යුග ගීතයක් කරලා නැහැ. එහෙම කරන්න ඕනේ කියලා හිතුවෙත් නැහැ. නමුත් තාත්තත් එක්ක ගීතයක් කරන්න ආසයි. කසුන් එක්ක නම් යුග ගීතයක් කරලා තියෙනවා. කසුන් ෆැස්කුවල් එක්ක විවාහ වෙන්නේ 2014 වර්ෂයේ. කොහොමද පෞල් ජීවිතේ? ගිය අවුරුද්දේ අපිට කියලා ගයක් හදාගත්තා. ඒක අපි හිතපු ලොකු ඉලක්කයක්. අපි දෙන්න හොඳින් පෞල් ජීවිතේ ගෙවාගෙන යනවා. පෞල් ජීවිතේ බරක් කරගෙන නැද්ද? කොහෙත්ම නැහැ. උදේ පාන්දර නැගිටලා උයලා පියලා වැඩට යන පෞල කියලා ඔළුව බරින් ජීවත් වෙන්නේ නැහැ. අපි දෙන්නම පුළුවන් වෙලාවට කෑම හදාගෙන කාලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපි ගෙදරින් කෑම දෙනවා. නිදාසේ ඉස්සර වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. පුංචි පවුල කවදා හරි සම්පූර්ණ කරගන්නේ නැද්ද? රටේ තියෙන ප්‍රශ්න නිසා දරුවෙක් බිහි කරලා දුක් විඳින්න දෙන්නේ ඇයි කියලා වෙලාවකට හිතෙනවා. තවම දරු සුරතල් බලන්න සූදානමක් නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම තමයි චේතනා රණසිංහ අවසාන වශයෙන් දරු සුරතල් ගැන කියලා තිබුණේ. උපුටා ගැනීම සිළුමිණ පුවත්පත හර්ෂණී වීරරත්න. सब्सक्राइब कर लेना ना मिन्न में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल लेके तूने नवतम वीडियो के ना उपर ऐसे नींद देने के नहीं मैं क्या वाला बनूं।